රට ගොඩනගන නිවැරදි ජාතික සංවර්ධන සැලසුමක් ඇති අපි බුද්ධිමය අරගලය. මම චන්දන ප්‍රේමසිංහ. අපි අද මේ රටේ දේශපාලන පක්ෂවලට දේශපාලන නායකයින්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අවසාන සිහිකැඳවීම කරනවා. අපි කියනවා මේ රටේ සියලුම දේශපාලන පක්ෂවලට දේශපාලන නායකයින්ට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට වහාම මේ සඳහා අවධානය යොමු කරන්න කියලා. මොකද මේ රටේ ජනතාවට අද අපි ඇස් දෙකෙන් බලා ගන්න ඉඩ දෙනවා මේ රටේ දේශපාලන පක්ෂවල සැබෑ තත්ත්වය. මේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සැබෑ තත්ත්වය ඇස් දෙකෙන් බලා ගන්න පුළුවන්. Facebook එකේ නාඩගම් නටන අනුර කුමාර දිසානායකලගේ දේශපාලනය මොකක්ද කියලා මේ රටේ ජනතාව ඇස් දෙකෙන් බලා ගන්න සූදානම් වෙන්න කියලා අපි කියනවා. ගම්මට්ටම බිම්මට්ටම කිය කිය තම්මැට්ටම් ගගහ යන සජිත් ප්‍රේමදාසගේ දේශපාලනයේ නිරුවත ඇස් දෙකෙන් බලා ගන්න මේ රටේ ජනතාවට අපි අවස්ථාව ලබා දෙනවා. ඒ වගේම 69 ලක්ෂයක් ගැන පාරම්බාන රාජපක්ෂලාගේ දේශපාලනය ඇත්ත ඇති සැටියෙන් දකින්න මේ රටේ ජනතාව සූදානම් වෙන්න කියලා අපි බොහොම වගකීමෙන් ප්‍රකාශ කරනවා. ඒ වගේම මේ රටේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ රටේ ජනාධිපතිවරයෙක් විදියට තවත් මේ රටට අවශ්‍යද කියලා බලාගන්න මේ රටේ ජනතාවට ඇස් දෙකෙන් බලාගන්න පුළුවන්. ඒ වගේම විමල් වීරවංශ ගම්මන්පිල මැක්කන්ගේ කිනිතුල්ලන්ගේ පරපෝෂිත රටාව මේ රටේ ජනතාවට තවත් අවශ්‍යද කියලා තීරණය කරන දවස අද. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේ රටේ ජනතාවට අවශ්‍යයිද කියලා ජනතාවට ඇස් දෙකෙන් බලලා තීරණය කරන්න පුළුවන්. අද අපි මේ රටේ දේශපාලන පක්ෂවලට ගිනි තියනවා. පුළුවන් නම් මේ ගින්න නිවා ගන්න මහත්තයෝ. මොකද මේ අපි කියන්නේ මේ රටේ සැබෑ දේශපාලන යථාර්ථයයි. ඒ වගේම අපි කියනවා දේශපාලන පක්ෂ ආගම් බවට හරවගෙන දේශපාලන පක්ෂ නායකයන්ගේ සපත්තු ලැබකන තකරමට බත් මුලට උදළු තලයට මේ රට තමා උපන් මව්බිම පාවා දෙන බත් බැලයින්ට උඹලා නියෝජනය කරන දේශපාලන පක්ෂේ සැබෑ නිරුවත ඇස් දෙකෙන් බලාගන්න සූදානම් වෙල්ලා සූදානම් වෙල්ලා කියලා අපි කියනවා. රටේ ජනතාවගෙන් භාගයකට ඛණ්ඩ නැ දරුව මන්දපෝෂණයෙන් මේ වගේ අවස්ථාවක මේ රටේ දේශපාලන පක්ෂ නායකයෝ මේ රටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කොයිතරම් මේ රටේ ජනතාවට උදව් කළ යුතුද? නමුත් මේ රටේ දේශපාලන පක්ෂ මොනවද කරන්නේ? ජනතාවගෙන් භාගයකට ඛණ්ඩ නැතු වෙද්දී දරුව මන්දපෝෂණයට ලක් වෙද්දී ජනතා ඡන්ද මංකොල්ල කණ්ඩ ජනතාව රවට්ටන්න මැතිවරණ වේදිකාවලට ඡන්ද රැස්වීම වලට දවසකට කෝටි ගණන් මුදල් වියදම් කරනවා. කෝටි ගණන් මුදල් වියදම් කරනවා. අපි කියනවා මේක වහාම නවත්තපල්ලා. උඹලා සැබෑ ප්‍රජාතන්ත්‍රවාදී ජනතාවාදී දේශපාලන ප්‍රවාහයකට වරෙල්ලා. ඒ වගේම අපි වගකීමෙන් කියනවා මේ රට විනාශ කරන මේ රට හාමතේ තියෙන ලේ කූඩල්ල වගේ ජනතාවගේ හීරි මාංශේ උරාබොන මේ ජනතාව රවටන මේ දේශපාලන මෝඩ රිලව් පන්නා දැමීමේ මෙහෙයුම අපි අද ආරම්භ කරනවා. මේ මෙහෙයුම අපි අද ආරම්භ කරනවා. දැන් මේ රටේ දේශපාලන මහත්තුරු හොඳින් ආගන්න අනුර කුමාර දිසානායක මහත්තයා අපේ Facebook වීරයා. ඔබතුමා කෑ ගහන්නේ මොකටද? මේ රටේ ජනතාවට සේවය කරනවා. මේ රට ගොඩනගන්න ඕනේ. හරි, අපි අද දෙන අවස්ථාව ඔබතුමාට. ඒ වගේම තම්මැට්ටම ගගා යනවා ගම්මට්ටම බිම්මට්ටම කිය කිය සජිත් මහත්තයා. සජිත් මහත්තයෝ, ඔයාගේ දේශපාලන නිරුවත අද මේ ජනතාවට ඇස් දෙකෙන් බලා ගන්න ඔප්පු වෙනවා. ඒ වගේම
රාජපක්ෂ මහත්තුරුන්ගේ දේශපාලනේ නිර්වත බලාගන්න අද පුළුවන් වෙනවා. ඒ වගේම විමල් වීරවංශලාගේ උදේ ගම්මන්පිලලාගේ නව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්වත අද බලාගන්න පුළුවන් වෙනවා. මහත්තයෝ මෙන්න ඇත්ත තත්ත්වය. මේ රටේ ජනතාව හැමදාම රැවටුණා. මේ රටේ දේශපාලකයෝ බොරු පොරොන්දු දුන්නා. ප්‍රතිපත්ති ප්‍රකාශන ගෙනල්ලා සීන මාලිගා පෙන්නුවා. හැබැයි බලය ගත්තට පස්සේ ඒ සීන මාලිගා කුඩු පට්ටම් වෙලා ජනතාව අන්තසරණ වුණා. තවත් මේ දේශපාලන ජාවාරම කරන්න අපි තමුන්නාන්සලාට ඉඩ දෙන්නේ නැහැ. අපි කියනවා මේ රටේ සියලුම දේශපාලන පක්ෂ නායකින්ට, ඒ වගේම අපි කියනවා මේ රටේ සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට, උඹලා ඇත්තටම මේ රටට ආදරෙයි නම්, උඹලා ඇත්තටම මේ රටේ ජනතාවට ආදරෙයි නම්, අපි ගේනවා වගන්තියක් ප්‍රකාශයක්. මේක පාර්ලිමේන්තුවට පෞද්ගලික මන්ත්‍රී යෝජනාවක් විදිහට ඉදිරිපත් කරපල්ලා. සම්මත කරන්න අත උස්සන්නේ නැති කට්ටිය ගැන අපි බලාගන්නම්, මේ රටේ ජනතාව බලාගන්නම්. එතකොට මේක පනතක් විදියට පාර්ලිමේන්තුවට ගෙනල්ලා නීතියක් විදියට පත් කරන්න ඕනේ. එහෙම නැතුව තවත් කයිවාරු දේශපාලනයට, වංචාකාර දේශපාලනයට, පාදට දේශපාලනයට, ජාවාරංකාර දේශපාලනයට අපි ඉඩ දෙන්නේ. අපි උබලගේ ඇත්ත මේ රටේ ජනතාවට කෑ ගහලා කියනවා, කෑ ගහලා කියනවා. එහෙමනම් මාතෘණි, ඒ වගේම මේ රටේ ජනතාවනි, ඇස් දෙකෙන් බලාගන්න සූදානම් වෙන්න. මේ රටේ දේශපාලන පක්ෂ මේ රටේ ජනතාවට ඇත්තටම ආදරෙයිද, එහෙම නැත්නම් මුන්නහෙල කරගෙන යන්නේ තවත් එක දේශපාලන ජාවාරමක්ද කියලා. එහෙනම් අපි කියනවා මෙන්න ප්‍රකාශය, මේක පනතක් විදියට ගෙනල්ලා නීතියක් විදියට ස්ථාපිත කරලා බලාත්මක කරන්න මහත්තයෝ. කොන්ද පණ තියෙනවනම්, ඔයාලට ස්ත්‍රී පුරුෂ භාවයක් තියෙනවනම් මේ රටේ දේශපාලන නායකයෝ වාම ක්‍රියාත්මක විය යුතුයි. අපි දැන් කියවනවා මේ ප්‍රකාශය. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ඕනෑම මැතිවරණයක් සඳහා ඉදිරිපත් වන සියලුම දේශපාලන පක්ෂ සහ ඡන්ද අපේක්ෂකයින් විසින් සිදු කරන සියලුම වාචික ප්‍රකාශන, ලිඛිත ප්‍රකාශ, ප්‍රතිපත්ති ප්‍රකාශන, පොරොන්දු ප්‍රකාශ, නෛතික ප්‍රකාශන බවට පත්වේ. අදාළ ලිඛිත ප්‍රකාශ, ප්‍රතිපත්ති ප්‍රකාශ, වාචික ප්‍රකාශ ආණ්ඩු බලයට තේරී පත්වන දේශපාලන පක්ෂය, ආණ්ඩු බලයට පත්වන දේශපාලන පක්ෂයට සහාය දෙන සියලුම දේශපාලන පක්ෂ සහ ආණ්ඩුව නියෝජනය කරන ඡන්ද ජයග්‍රහණය කළ මහජන නියෝජිතයින් ජනතාවට ඉටු කිරීමට නීතිමය වගකීමෙන් බැඳී සිටිති. අදාළ ලිඛිත වාචික ප්‍රතිපත්ති ප්‍රකාශ පොරොන්දු ඉටු නොකිරීම මහජන විශ්වාසය කඩකිරීමේ වරද සිදු කර ඇත. ඒ බව ගරු අධිකරණය මගින් තීරණය කළ විට දේශපාලන පක්ෂයක නම් පක්ෂ නායකයා සහ ලේකම්වරයා මැතිවරණ අපේක්ෂකයෙකු චන්ද්‍ර ජයග්‍රහණය කර ආණ්ඩු පක්ෂය නියෝජනය කරන විට අදාළ මහජන නියෝජිතයා රුපියල් ලක්ෂ 50ක දඩයකට හෝ වසර දෙකක සිරදඬුවමකට හෝ ඒ දෙකටම යටත් කළ හැකිය. ජනතාව දස දෙනෙකුට වැඩි ගණනක කණ්ඩායමකින් පැමිණිලි සිදු කළ හැක. දැන් මහත්තයෝ, මේ රටට බොරු කියන්නේ නැත්තම් ජනතාවට, මේ රටේ ජනතාවට වංචා කරන්නේ නැත්තම් මේක නීතියක් විදිහට ස්ථාපිත කරන්න කිසිම ගැටලුවක් නැහැ. එතකොට මේක ඉදිරිපත් කරන්න අකමැති වෙන්නේ, අඳගොළු බිහිරි ප්‍රතිපත්ති අරයි යන්නේ කවුද? මේ රටට වංචා කරන දේශපාලන ජාවාරම්කාරයෝ විතරයි. එහෙමනම් මේ රටේ ජනතාව දැන් අවදි වෙලා ඇස් දෙකෙන් බලාගෙන ඉන්නවා, කන් දෙකෙන් අහගෙන ඉන්නවා. මේ සඳහා මේ රටේ මහා පම්පෝරි කියන කටින් රට ගොඩ නගන පාඨමාලාරයි යන මේ දේශපාලන මහත්තුරු මේ සඳහා දක්වන ප්‍රතිචාරය කුමක්ද කියලා. එහෙමනම් මහත්තුරුනේ, අපි දෙනවා දින 7ක්
මේ දින හත ඇතුළත තමුන්නාසලාගේ ප්‍රතිචාරය වා මෙලිදැක්විය යුතුයි. ඒක තමුන්නාසලාගේ යුතුයකම සහ වගකීම. එහෙම කරන්නේ නැත්නම් කරුණා කරලා මේ දේශපාලනයෙන් දේශපාලන ජාවාරමෙන් මේ රටේ ජනතාව තවත් රවට්ටන්න නැතුව කරුණා කරලා මේ දේශපාලන වේදිකාවෙන් බැහැලා යන්න ගිහලා රස්සාවක් හොයාගෙන තමන්ගේ අඹදරුව නඩත්තු කරන්න තවත් මේ රටේ අයින්සක මහ ජනතාව රවට්ටන්න උත්සාහ කරන්න එපා. ඒ වගේම අපි කියනවා මේ සඳහා කිසිම දේශපාලන පක්ෂ නායකයෙක් ඉදිරිපත් වුන් නැත්තම් අපි මේ රටේ සාමාන්‍ය ජනතාව උගත් බුද්ධිමත් ජනතාව බුද්ධිමේ අරගලයට ගෙනල්ලා මේ රටේ පාලන තන්ත්‍රයට දේශපාලන ප්‍රවාහයට ඉදිරිපත් කරන්න අපි සූදානම් කියලා. මොකද මේ රටක් ගොඩනගන නිවැරදි සැලසුමක් නිර්මාණය කරපු අපිට මේ රටේ ජනාධිපතිවරයෙක් පත්කරන එක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පත්කරන එක මහ ලොකු දෙයක් කියලා හිතන්න එපා මහත්තයෝ. මේ බුද්ධිමේ අරගලය කියන්නේ ඔයාලා හිතුවද මේ සාමාන්‍ය ජනතා එකමුතුවක් කියලා. නෑ, මේකේ තිරෙන් පිටිපස්සේ ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් ප්‍රබල චරිත ඉන්නවා. ඒකයි අපි බය නැතුව තමුන්නාසලට අභියෝග කරන්නේ. පුළුවන් නම් අභියෝග බාරගන්න. අභියෝග බාරගන්න බැයි නම් දේශපාලන මහත්තුරුනි මේ පනත ගේන්න බැයි නම් අපි සලකන්නේ ඔයාලා නිකන් අනුර කුමාරලා, සජිත් ප්‍රේමදාසලා, රාජපක්ෂලා, විමල් වීරවංශලා, උදේ ගම්මන්පිලලා ඇතුළු ඔය සියලුම නායකයෝ චීත්ත ගවුන් අඳින කට්ටිය කියලා. එහෙමනම් අපි බලමු තමුන්නාසලා මේ සඳහා දෙන ප්‍රතිචාරය කුමක්ද කියලා. මේ රටේ ජනතාව බලාගෙන ඉන්නවා. දින හතක් ඇතුළත ප්‍රතිචාර දැක්වුවේ නැත්තම් ඊළඟ දවසේ එක එක දේශපාලන පක්ෂ රෙදි ගලවනවා. රෙදි ගලවනවා. ඔය සියලුම දේශපාලන පක්ෂවල සියලුම දේශපාලන පක්ෂවල පතරංග ජාතකයේ තොරණේ විස්තරෙත් එක්ක කොටුවෙන් කොටුව විස්තර කරන්න අපේ අඟ තොරතුරු තියෙනවා. තව පොඩි පණිවිඩයක් කියන්න ඕනේ. මේ අනුර කුමාර දේශානායක මහත්තයෝ ඔයා කියනවනේ ඔයා වංචා කළේ නැහැ කියලා. නැහැ. ඔයාගේ ඔයා කරපු වංචා අපිට එලි කරන්න පුළුවන් සාක්ෂිත් එක්ක. ලිඛිත සාක්ෂි, පුද්ගල පාපොච්චාරණ සාක්ෂි ඔක්කොම අපි ළඟ තියෙනවා. අපි ලෑස්ති ඔයාගේ ජාතකෙත් එලි කරන්න. හැබැයි අපි ඒට ඉස්සෙල්ලා වාට කියනවා ඔයා මේ පනත සම්මත කරන්න කැමති නැත්තම් කරුණා කරලා ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ජනබලවේගී හතර දෙනාගේ කල්ලියේ වත්කම් බැරකම් සහ ජනතා විමුක්ති පෙරමුණේ සහ ජාතික ජනබලවේගී වත්කම් වහාම හෙලි කරන්න. මොකද එතකොට අපිට ඉතාම පහසුයි තමුන්නාසලාගේ වංචා එලි කරන්න. එහෙමනම් අපි බලමු මේ රටේ ජනතාව වෙත මේ රටේ මහා ලොකු පාරම්බාන දේශපාලන මහත්තුරු දක්වන ප්‍රතිචාරය අපි බලාගෙන ඉන්නවා. එහෙමනම් මතු සම්බන්ධයි සියලු දෙනාටම බොහොමත්ම ස්තුතියි. ඔව්, අපි ඉතා වගකීමෙන් කියනවා අපි ඩොලර් කාක්කො නෙවෙයි. ඒ වගේම අපි පිටිපස්සේ ඉන්නේ මේ රටේ විශ්වවිද්‍යාල මහාචාර්යවරු, ඒ වගේම ප්‍රභූ පුද්ගලයෝ. එයාලා දේශපාලන වශයෙන් පලිගැනීමට ලක් වෙයි කියලා තමයි මේ තිරේ ඉස්සරහට එන්නේ නැත්තේ. අපිට කියනවා බුද්ධමේ අරගලේ අරයි යන මේ සටනේ කෙලවර මේ රටට යහපත් දේශපාලඥයි. මේ රටේ අහිංසක ජනතාවට යහපත් ජන සමාජයක් හොඳ ජීවන තත්ත්වයක් උරුම කර දීමයි. ඒ වගේම වගකීමෙන් කියන ඕනම මාධ්‍යයක් ආවොත් පෙන්වන්න පුළුවන් අපි මේ සඳහා මුදල් හොයාගත්තේ අපේ පෞද්ගලික මුදල් වලින්. උදාහරණයක් විදිහට මගේ පෞද්ගලික ඉඩම පර්චස් 80ක්, ඒකෙන් පර්චස් 21ක් ඉතුරු වෙන්න ඉතුරු ඔක්කොම විකුණලා තියෙන්නේ. ඒ අපි මේ රට ගැන කැක්කුමක් තියෙන හින්දා තමයි ඒ මුදල් වියදම් කරලා තියෙන්නේ.
අපි කියනවා බුද්ධිමේ අරගලේ කියන්නේ ප්‍රචණ්ඩත්වයෙන් තොර සාමකාමී මේ රටේ මේ ආර්ථික හා සමාජ අර්බුදේ විසඳාගත හැක්කේ බුද්ධිමේ මතවාදී අරගලයකින් පමණයි කියන එක. අපි ළඟ ප්‍රචණ්ඩත්වය නැහැ. නමුත් අපි කියනවා එක එක දේශපාලන කණ්ඩායම් විවිධ මතවාද මේ රටේ අහිංසක තරුණ පරපුරගේ ඔළුවලට ඇතුල් කරනවා. ඒ ගැන අපිට වගකීමක් ගන්න බෑ. නමුත් ඒ දෙමව්පියෝ සහ මේ රටේ ඊට වගකී යුතු රාජ්‍ය ආයතන ඒ පිළිබඳ සොයා බැලිය යුතුයි. අපි නම් වශයෙන් කියන්න කැමති නෑ. එක එක දේශපාලන කල්ලිවල එක එක දේශපාලන ජාවාරම් යනවා. මම උදාහරණයක් කියන්නම්. වසන්ත මුදලිගේ දරුවා තවමත් බන්ධනාගාරගත වෙලා ඉන්නේ රාජපක්ෂලාගේ උමනාවකටවත් රනිල් වික්‍රමසිංහගේ උමනාවටවත් නෙවෙයි. එක් දේශපාලන සංවිධානයක් ජනාධිපතිතුමා එක්ක ඩීල් එකක් දාලා කියලා තියෙනවා. වසන්ත මුදලිගේ ඇතුලේ ඉන්නකම් අපි මහපාරට බහින්නේ නැහැ. ජනතාව මහපාරට බස්සන්නේ නැහැ කියලා. එතකොට ඒ ඩීල් එකේ ප්‍රතිඵලය සහ ඒ සංවිධානයේ කවුද කියලා හොඳට බලා ගන්න පුළුවන් ජනතාවට තුන්වෙනියෙන් අද දේශපාලන පිටිය දිහා බැලුවොත්.